සුබ දවසක් වේවා වෙනද වගේම මම අදත් ආවා තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන දෙකෝන් ඇකඩමි channel එකෙන් පුරතව සතුන් හදන හැම කෙනෙක්ටම වැදගත් දෙයක් තමයි මේ පාවු වෛරස් එක කියන්නේ මේකේ විකෘත නාමය තමයි K9 පාවු වෛරස් ඉතින් අද අපි කතා කරමු මේ වෛරස් එක ගැන ඇත්තටම මේක මාරාන්තික ලෙඩක් මේක බල්ලන් තමයි ගොඩක් වැළඳෙන්නේ ඇයි ඒක මාරාන්තික කියලා දැනගන්න පුළුවන් ඔබේ සුරතලට එකපාරක් හරි මේ පාවු වෛරසය හැදිලා තිබුණොත් ඉතින් අද කතා කරන්නේ පාවු වෛරසය ගැන මම යන දේවලු පශු වෛද්‍ය දොස්තර කෙනෙක්ගෙන් අසා දැනගත් දේවලුත් තා සාමාන්‍යයෙන් අපි යන දේවල් එකතු කළ තමයි මම අද මේ ගැන කතා කරන්න උනන්ට ඕනම ඩෝග් ලවර්ස් කෙනෙක් දන්නවා සුරතලට විදින මුල්ම වෙහෙත පාවු වෛරස් එක විදිනවා නම් ගොඩාක් හොඳයි කියලා. එහෙම කියන්න හේතුව තමයි පාවු වෛරසයේ පුංචි පැටියෙක්ට හැදුනම ගොඩාක් බරපතල වෙන නිසා. විශේෂයෙන් මේ ලෙඩේ හැදුනොතින් 90% මරණයක් වෙනවා. මේ බෙහෙත විදින්නේ මාස එකහමාරක් වගේ කාලයක් ඇතුළත තමයි. ගියාට පස්සේ තමයි මේ බෙහෙත විදින්නේ. මේ වෛරසයේ මාරාන්තික නිසා මාසයෙන් විදිනවා නම් ගොඩක් හොඳයි. මොකද මේ බෙහෙත ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන්න දවස් 10ක් කරනවා. ඔයාලා මේ බෙහෙත මාස එකහමාරෙන් විඳගත්තු මේ බෙහෙත ඇඟ ඇතුලේ මාස දෙකක් පමණ තිබෙනවා. ඒ වගේම සුරතලාට පාවු වෛරසයේ විදින තියෙනවා කියලා අපිරිසුදු පරිසරවල එහෙම තියන්න එපා. ඒකෙන් වෙන්නේ එයාට වෙන ලෙඩවල් හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. අපි බලමු මේ වෛරසයේ සුරතලාගේ ශරීරයට ඇතිවන බලපෑම මොකක්ද කියලා. ගොඩක් දුරට අපට පරිසරයේ පුරාම විවිධ විෂබීජ පවතිනවා. විෂබීජ නිතනක් නැහැ. ඉතින් පරිසරයේ මේ වෛරස තිබෙනකොට බල්ලන් මේ වෛරසය ආශ්වාස කරනවා මේක ඉන්හෙල් කරගන්නවා ඒ වෛරසයේ ඇඟ ඇතුලේ ගිහිල්ලා වසා පද්ධතියකට එකතු වෙලා ඒකෙන් ලේවලට එකතු වෙනවා ලේවලට එකතු වුණාට පස්සේ මේක ඇඟ ඇතුලේ ඇට මිදුළු වලට හා බඩවැල් වලට ගිහිල්ලා මේක කාවදිනවා රැඳෙනවා එතකොට මේ බඩවැල් දුර්වල කරනවා ඊට පස්සේ ඇඟේ ප්‍රසක්තිය කරන පද්ධතිය අඩමන කරනවා. එතකොට සුදුරුදුරාණු විනාශ වෙනවා. ඊට පස්සේ අපිට ලෙඩක් වැළඳුවාට පස්සේ අපිට බේරෙන්න බෑ. අනිවාර්යෙන් මරණය ඇති වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ වෛරසයෙන් ශරීරයේ සුරතලාගේ ශරීරයට ඇති වෙන බලපෑම. අපි බලමු මේ ලෙඩේ හැදෙන්න දෙන ප්‍රධානම හේතු මොනවද කියලා. මේ ලෙඩ හැදෙන්න තියෙන මුල්ම හේතුව තමයි විසබීජ. ඒ වගේම තමයි ඔබේ සුරතලා නිතරම තෙතසහිත පරිසරයක ඉන්නවා නම් එයාට මේ ලෙඩ හැදෙන්න තිබෙන අවධානය වැඩි. තෙත පරිසරය ගැන කතා කරනවා නම් ඔයාලගේ සුරතලා ප්‍රතිසහිත කාලවලදී පාවු වෛරසය හැදෙන්න තියෙන අවධානයත් ඉතා වැඩි. ඒ වගේම සුරතලාගේ කූඩුව හොදලා නැවත තෙත පිටින්ම සුරතලාව කූඩුවට දැම්මොත් මේ ලෙඩේ හැදෙන්න පුළුවන්. අවුරුද්දකට වඩා වයස සුරතලුන්ට මේ ලෙඩේ මාරාන්තික බව ටිකක් අඩුයි. නමුත් රෝගේ වැළඳුණොත් ලොකු කෙනෙක්ගේ ඇඟේ තියෙන ප්‍රතික්‍රියා කරන මට්ටම වැඩි. නමුත් පොඩි කෙනෙක්ගේ ඇඟේ ප්‍රතික්‍රියා කරන මට්ටම අඩුයි. එතකොට එයාලට ඒ රෝගේ තියෙන මාරාන්තික බව ගොඩක් අඩුයි. ඒ වගේම පාවෝ වෛරසය හැදිලා තියෙන සුරතලෙක්ගේ අසූචි නීරෝගී වල්ලේ තියවකරොත් පාවෝ වෛරසයේ වැළඳීමේ ප්‍රවණතාවයත් එයාට ඉතාමත් වැඩි. ඒ වගේම පාවෝ වෛරසයේ විදින්න තිබෙන දවසට වඩා පහුනෝති මේ වෛරසය ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ රෝගේ රෝග ලක්ෂණ මොනවද කියලා. මේකේ මුල්ම රෝග ලක්ෂණය තමයි කෑම කන එක අඩු කරන එක.
ඔබේ සුරතලා කැමකරන එක කැම කනේ කාඩු කිරීම හෝ කැම නොකා සිටීම තමයි මේකේ මූලිකම ලක්ෂණය. ඊළඟට වතුර වගේ මලපහ කිරීම. මේක ඉතාමත් ගඳයි. මේකත් ඒක එක ලක්ෂණයක්. මෙහෙම බෙහෙත් නොකරොත් ඊට පස්සේ එක දිගටම ලේ වුණත් පිට වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් සති දෙකක් වගේ කාලයකදී සිද්ධ වෙනවා. ඔයාලට සිද්ධ වෙනවා සුරතලාව ඉතා ඉක්මනින් ડોක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ඊළඟට අපි බලමු පාව් වෛරසයට බෙහෙත් මොනවද කියලා. ඔයාලට සිද්ධ වෙනවා සුරතලාව ડોක්ටර් කෙනෙක් ළඟට අරගෙන යන්න. මොකද එයා තමයි තීරණය කරන්නේ රෝගී සුරතලාගේ රෝගී තත්ත්වය පිළිබඳව. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක්ගෙන් ප්‍රතිකාර ලැබුණාට පස්සේ ඔයාලට පුළුවන් සුරතලාට කෑම ටික ටික කවන්න. ඒ වගේම ජීවනයේ ග්ලූකෝස් වගේ දේවල් ඔයාට දෙන්න පුළුවන්. ඔබේ සුරතලා අලපහ කරාට පස්සේ එයාව එතනම තියන්න එපා. එයාව එතනින් අයින් කරලා පිරිසිදු කරන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් පුළුවන් තා ඉක්මනින් සුරතලාව පාවෝ වෛරසයෙන් බේර ගන්න ඕනකට. ඉතින් මම අද කතා කරේ සත්තුන්ට වැළඳන මේ මාරාන්තික පාව වෛරසය ගැන. ඉතින් මේ වීඩියෝ ඩෝග් ලවර්ස් වලට වෙන ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වුණා නම් මේ වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, දැන් Academy channel එක subscribe කරන්න.